විදුලි බිල අනිවාර්යෙන් වැඩි කරන යුතුමයි. කංචුණ පවසයි. නැතිනම් අනිවාර්යෙන් දවසට පැය 7ක් 8ක් අඳුරේ ඉන්නට සිදු වේවි. මොකක්ද මේකට හේතුව? හේතුව තමයි විකල්ප බල ශක්ති ප්‍රබලයන් ශ්‍රී ලංකාවේ ඇති නොකිරීම රජයෙන්. එතකොට ජනතාව අහනවා, ඇයි ඇයි දැන් අපිද එතකොට ඔවා හදන්න ඕන? ඕගොල්ලෝ නෙමෙයිද ඔවා හදන්න ඕන? ඇත්තටම මිනිසුන්ට එහෙම අහන්න පුළුවන්ද? මචං, මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එහෙම ලියලා තියෙනවා. උඹලට තියෙන සර්වජන ඡන්ද බලයක්. උඹලට ජනාධිපති පත් කරන්න පුළුවන්. උඹලට ආණ්ඩුව පත් කරන්න පුළුවන්. උඹලට පුළුවන් මේ රජය කියන්නේ මොකක්ද කියන දේ තීරණය කරන්න. එතකොට මේ වගේ උත්තරතර බලයක් උඹලා ගාව තියාගෙන උඹලා මොනවද මං මෙච්චර කල් කළේ? උඹලා කරේ එකම එක දෙයයි බං. අරුදු ගානක් පුරාපට උඹලා පාටවලට වහල් වෙලා, උඹලා මිනිස්සුන්ට වහල් වෙලා, උඹලා ගන්න පොඩි පොඩි තුට්ටු දෙකේ උදව්වට වහල් වෙලා, උඹලා උඹලගේ අයිතිය, උඹලගේ බලය උඹලා මහ තුට්ටු දෙකට බලු විදිහට පාවලා දුන්න මචං. තමන්ගේ පාලකයා පත් කරගන්න මහා විශාල ඵලයක් තමන්ගේ අත්තිකේ තියාගෙන, තමන්ට හම්බෙන ගිට, තමන්ට හම්බෙන රුපියල් 15,000 රස්සාවට උඹලගේ ආත්මෙම පාවලා දුන්න උඹලට කිසිම විදිහකින් බනින්න විදිහක් නැහැ මේ අමතිලට. උඹලා මේවා කරේ නැති නිසායි අපි මේ තත් ඉන්නේ කියලා තියෙට. මොකද ඒ ඇමතිලව පත් කළේ උඹලා. ඒ ඇමතිලට හොරකම් කරන්න ඉඩ හදලා දුන්න උඹලා. ඒ ඇමතිල හොරකම් කරද්දී බල්ලෝ වගේ නට්ටපස්ස පෙත්තේ ගහගෙන බලාගෙන හිටිය උඹලා. ඊට පස්සේ ඊළඟ ඡන්දෙදී ඒ මනුස්සයව සුද්ධ කළෙත් උඹලා. ඉහලින්ම ඡන්දෙන් උඩට එපෙත් උඹලා. ගමීන කසිප්පු කාරයව ඡන්දෙට යවි උඹලා. තමන්ට කන්න දෙයක් නැති වෙලා තමන්ටම බඩේ පාර වදිනකොට මිනිස්සුන්ට මතක් වුණා, පහුගිය කාලේ මට රටක් තියෙනවා, මම මේ රට රැක ගන්න ඕන, මේ රට කන දේශපාලකයෝ ඉන්නවා කියලා. හැබැයි පුංචි පුංචි බංගු ගහලා ඩීසල් ටික හම්බෙනකොට, වැඩි මිලට හරි කන්න ටික හම්බෙනකොට, පැයක් දෙකක් විතරක් ලයිට් කැපිලා ලයිට් ටික ලැබෙනකොට මිනිස්සුන්ට මේ ඔක්කොම අමතක වුණා. දැන් ආපහු මිනිස්සු පුංචි පුංචි තේමාවලට බෙදිලා පුංචි පුංචි තේවලට වාද විවාද කරගෙන රටක් තියනවා කියන එක අමතක කරලා ඉන්නවා. මචං, ගෙම්බෙක්ක වතුරකට දාලා ඒ වතුර ටික රත් කරන් යනකොට ඌේ උෂ්ණත්වයට හරියන තමන් ගැඟ හදා ගන්නවා. හැබැයි එක්තරා පොයින්ට් එකක් එනවා, ඌටේ උෂ්ණත්වය වාව ගන්න බෑ, ඒකට හැඩ ගැහෙන්න බෑ. අන්න එදාට ඒ ගෙම්බ විනාශ වෙනවා, මැරිලා යනවා. අන්නේ ගෙම්බට වෙන දේ උඹට වෙනකන් ඇස් වහගෙන අපි රන් වෙවිමු. ඔය පොට්ට පොල්ල දල්ලලද්ද දාංගරවල් ඌගලවා ඌ හොබලවා. විශේෂෙන් කියන්ටොන් ඉදිරි මාස දෙක ගොඩක් විතර අමාරුයි.